මම දකින විදිහට ලංකාවේ ওই කියන විදිහේ ජාතික ගැටලුවක් හෝ ජනවාර්ගික අර්බුදයක් කියලා දෙයක් මම නම් දකින්නේ නැහැ. මමත් ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ ඇවිදින කෙනෙක්. එතකොට මම හිතන්නේ මේ වචන දෙකම පාවිච්චි කරන අය විසින් ඉතාම කූට විදිහට තමන්ගේ වැජඹීම සඳහා එහෙම නැත්නම් තමන් කැපිපෙනීම සඳහා පාවිච්චි කරන වචන දෙකක් ඇතුළේ මම මේ ජනවාර්ගික අර්බුදය සහ ජාතිකත්ව ගැටලුව කියන වචන දෙක මම හඳුනාගන්නේ. මොකද මම පුංචි කාලේ ගත්තොත් මගේ තනි ද්‍රවිඩ මුස්ලිම් ජනතාව අපි අතර ජීවත් වුණා ඉතාම සහයෝගෙන්. මගේ පොඩි කාලේ හොඳම යාළුවත් විමල ළමයෙක්. එතකොට අපි දැක්කේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මොකක් හරි 1983. හැබැයි අපි තරුණයෝ හැටියට මේ පිළිබඳ විමසල බලනකොට තමයි තේරුනේ ඇත්තටම ලංකාවේ ඇතිවෙච්ච යුද්ධය කියන එක ලංකාවේ ඇතුලෙන් හටගත්ත ජන සමාජයෙන් හටගත් එකක් නෙවෙයි. පැහැදිලිවම ගත්තොත් මේක ඉන්දියාවේ වැරදි විදේශීය ප්‍රතිපත්ති අනුව රෝ සංවිධානය විසින් විශේෂයෙන්ම රෝ සංවිධානය නිර්මාණය කරපු කැනත්තා විසින් නිර්මාණය කරන ලද කණ්ඩායම් 30කට අධික ප්‍රමාණයක් කණ්ඩායම් 35ක් පමණ වාර්තා වෙන මේ කණ්ඩායම් 35ට මේ විවිධ ද්‍රවිඩ යාපනයේ සහ දකුණු ඉන්දීය සම්භවයක් තියෙන ද්‍රවිඩ තරුණයෝ රාශියකට වැරදි දේශපාලන මතවාදයක් පතුරවලා ලංකාවේ අවසාන භාගයේ ලංකාවේ ඔවුන්ගේ අධිරාජ්‍යයේ එක කොටසක් බවට පත් කර ගැනීම අරමුණු ඇති කරගෙන ලංකාවේ නිර්මාණය කරගත්ත යුද්ධයක් තමයි මේ ඊලාම් කියන යුද්ධය. එතකොට මේ ගැන කතා නොකර දැන් වසර 30ක් තිස්සේ මම හිතන්නේ සියලුම දේශපාලනයේ සහ සියලුම මේ ප්‍රශ්නෙට මැදි වුණු සියලුම දෙනා මම හිතන්නේ මිත්‍යාවක පැටලිලා ඉන්නවා කියලා මට දකින්න පුළුවන්. මොකද පැහැදිලිවම ගත්තොත් මේ ජනවාර්ග ලංකාවේ ඉන්නේ බොහොම පොඩ්ඩයි. ඒ ඉන්දියාවේ වගේ ගත්තොත් ජාතීන් ගොඩාක් ඉන්නවා. උන් කෑරි කෑරි ඉන්දියාවේ ඉන්නන්නේ නැහැ. අපි දන්නවා පකිස්තානයේ බංග්ලාදේශයේ වෙනම නිර්මාණය කරා. ඒවත් නිර්මාණය කරේ ඉන්දියාවේ උමනාවට නෙවෙයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට උමනාවට. ඉතින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය උමනාවන් දකුණු ඉන්දීය ප්‍රදේශයටත් ඒ කාලේ තියෙන්නේ නැති. ඉතින් මේවා හේතු කොටගෙන තමයි පස්සේ කාලෙක ලංකාවේ යුද්ධ නිර්මාණය වෙන්නේ. මෙහෙම නිර්මාණය වෙච්ච එකක් මිසක් මෙතන තියෙන ජාතික ගැටලුවක් හෝ ජනයා ලංකාවේ ජනයා එක්ක තියෙන ගැටලුවක් නෙමෙයි. මම පුංචි කාලේ ඉඳන්ම වැල්ලවත්තේ මාකට් එකට ගියේ කෙනෙක්. මම දන්නවා අපි ඉස්සර හොඳම ධාන්‍යයක් ගන්න යනකොට විශේෂයෙන්ම පළතුරු ගන්න ගියත් එළවලු ගන්න ගියත් දෙමළ ජනතාවට මේවා ගෙනල්ලා දුන්නේ සිංහල වෙළෙන්ද. එතකොට හොඳ දෙයක් ගන්න ඕන අපි වැල්ලවත්තේ මාකට් එකට තමයි අදටත් යන්නේ. මොකද ඒවා ගේන්නේ සිංහල වෙළෙන්ද. එතකොට මෙහෙම සිංහල දෙමළ අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම් මම හිතන්නේ එහෙම මාකට් එකක් තියෙන විදිහක් නැහැනේ. මා ඕනෙම රටක ප්‍රශ්නයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් කුඩා වෙළඳ පොළකින් අපිට හොයාගන්න පුළුවන්. එතකොට එහෙම නැති රටක මේ වගේ දේවල් පතුරවමින් දේශපාලනය කරන තමන්ගේ දේශපාලනයේ ජීවිකාව කරගත්ත පිරිස් මම හිතන්නේ හැමතැනම ඉන්නවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්. ඉතින් මෙහෙම අය විවිධ ව්‍යවස්ථාවල් කෙටුම්පත් විවිධ ආකාරයේ දේවල් විටින් විට සකස් කරනවා. අපි ගන්න ප්‍රධානම කාරණාව තමයි ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ ලංකාවේ ඉතිහාසය තුළ අපට වැරදුනේම මේ ව්‍යවස්ථාවල් 1815 ඊට පසුව ගේන විහාර දේවාල ගම් පණත ගත්තත් පොදුම්බි පණත ගත්තත් මේ සියල්ලම අපට නොකළ යුතුයි. මේ සියල්ලම ව්‍යවස්ථාවල් මේවා අපිම විසින් අපේ මිනිස්සු සකස් කළා නොදන්නා කමින් අපි අමාරුවේ වැටිච්ච දේවල් දැනටවත් අපේ රට එක්තරා විදිහකට මේ අධිරාජ්‍යවාදයට නතු වීම හරහා මම හිතන්නේ ස්වාභාවික පරිසරයේ ඉඳලා සියලු දේ විනාශ වෙමින් පවතින තත්ත්වයක තියෙන්නේ. ඉතින් තවදුරටත් මේ ක්‍රියාවලියම කරපින්නාගෙන අපේ පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයින් ගමන් කරනවා නම් මම හිතන්නේ ඔවුන්ට නිසි පිළිතුරු ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මොකද ඇත්තටම කියනවා නම් අපිට අවශ්‍ය වෙන්නේ ඔය
සාමාන්‍යයෙන් ලොකු රටවල් එහෙම අපි වගේ කුඩා දිවයිනක් ශ්‍රී ලංකාව ඉතින් මේ ඊට වඩා ලොකු රටවල් වල පාවිච්චි කරන ඔය විවිධ ෆෙඩරල් හෝ වෙනත් ආකෘති සංගී ආකෘති අපිට වැඩක් නැහැ. අපි කුඩා රටක්. මම හිතන්නේ වඩා වැදගත් වෙන්නේ ව්‍යවස්ථාවල් පිටුපස්සේ දුවනට වැඩිය සියලුම ජනවර්ග වලට එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් ආර්ථික රටාවක ජීවන තත්ත්වයන් උසස් කරගන්න පුළුවන් විදිහේ වෘත්තීය පදනමක් හදාගන්න පුළුවන් වැඩපිළිවෙලක්. ඇත්තටම නව ආණ්ඩුවක් පත් වුණත් නව ජනාධිපතිවරු හෝ කවුරුන් පත් වුණත් මේ ක්‍රියාවලින් කෙරෙන්න ඕනේ. නිකන් බොරුවට වචන විශේෂයෙන්ම ජාතික ගැටලුව වගේ බොරු වචනයක් අල්ලගෙන දඟල මේක කිසිම තේරුමක් නෑ. මම හිතනවා එහෙම දේවල් මම හිතන්නේ නව ව්‍යවස්ථාවල් ගේන්න හදනවා නම් කවුරුහරි තා බුද්ධිමත් ව්‍යවස්ථාවල් කියලා ඒවා සියල්ල අපි පරාජය කළ යුතුයි. බුද්ධියෙන් පරාජය කරන්න ඕනේ. මොකද අපිට වැරදුනේ හැමදාමත් ලංකාවේ ඉතිහාසය දෙස බලන්න ගෙනාපු සියලු ව්‍යවස්ථාවල් අපට අහිත කරයි. ඒ වයින් අදටත් අපේ පරම්පරාවල් අපි දුක් විඳිනවා. ඒ නිසා අදගෙන ගුරු දේවල් ඉවතලන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද විදේශීය බලපෑම් එදා යුද්ධයෙන් සහ ආක්‍රමණශීලීවාවත් අද එන්නේ ව්‍යවස්ථාවල් හරහා කියන කාරණාව හැමෝම වටහා ගන්න ඕන. මම හිතන්නේ ලංකාවේ ඇත්තටම මොකද මුලින්ම කළ යුතු කාරණාව තමයි මොනවද මේ විදේශීය බලපෑම් කියන කාරණාව. ඉතින් ඉන්දියාවෙන් වෙච්ච බලපෑමවත් කතා කරන්නේ නැති මිනිස්සු කොහොමද ඉතින් එහා රටවල් වලින් එන බලපෑම් ගැන කතා කරන්නේ? ඉතින් අදටත් කවුරුත් කතා කරන්නේ නැහැනේ LTT සංවිධානය ඇතුළු සංවිධාන 35ක් නිර්මාණය කරේ ඉන්දියාව කියන කාරණාව. දේශපාලකයන් ඉල්ලා සිටිනවා පුළුවන් නම් මේ ගැන කතා කරන්න ඕන. ඇයි කතා කරන්නේ?